ආයුබෝවන් හැමෝටම මම අද ඉන්නේ අනුරාධපුර නුවර වාසල් තිබෙන අභිමන්සල සෝසාන් නිකේතනයේ මගේ සුපුරුදු ස්ථානය මුල සිටම අභිමන්සල පටන් ගන්න දවසේ සිටම මම මේ අභිමන්සල සෝසාන් නිකේතනයේ තමයි හිටියේ ඉතින් මුල ආරම්භයේ සිට ඉන්න අභිමන්සල සෝසාන් නිකේතනයේ රණවිරු පැහැදීට අද ඇත්තට මට ගොඩාක් සන්තෝසයි. මොකද මේ අභිමන්සල් සෝසාන් නිකේතනය මගේ ජීවිතයේ වෙනස්ම අරමුණක් කරා වෙනස්ම පැතිකඩකට රැගෙන ගිය ස්ථානයක්. ඇත්තටම කියනවා නම් මේ ස්ථානය මගේ ජීවිතේ නැවත ඉපදීම ලැබපු තැන කියලා කියන්න පුළුවන්. එහෙම කිව්වොත් මා නිවැරදි. මොකද මෙම සෝසාන් නිකේතනය තුළ මම නිවාසක සිට අතරතුරේදී මට හිතෙනවා මෙහෙම දෙයක්. මම යනවා මේ අභිමන්ස සෝසාන් නිකේතනයේ අසල නුවර වසල්ට. එතන තියෙනවා ලස්සන නුවරක්. හරිම සීතලයි. ඒ වගේම තමයි නුවර වලින් හමන සුළං පාර මගේ හිත සම්පූර්ණයෙන්ම නිවාදවනවා. සංසම් කරනවා. ඉතින් ඒ නුවරෙන් හමන ඒ රළ පහර සිසිල් සීතල එක්කම මගේ ජීවිතේ වෙනස් මාර්ගයක් හැරුවා. ඈතින් ඇහෙන පිරිත් හඬ මගේ හිත නිවාදවන්න පටන් ගත්තා. ඉතින් මට මේ අවස්ථාවේදී මට මතක් වෙනවා මගේ අම්මාව සෝසාන් නිකේතනයේ ඉන්න අවස්ථාවේ මම ගොඩක් ආදරේ මගේ අම්මට ඒ නිසා මගේ අම්මාව මතක් වෙනවා ඒ මතක් කරලා මම නිර්මාණය කරන පදවැල් කීපයක් මෙතනදී ඒ තමයි අභිමන්සලේද එලියක් සොයලා නුවර වැවේ සිසිලෙහි යන්නේ යන ගීතය මීට අවුරුදු වසර කීපයකට කලින් මේ ගීතය නිර්මාණය කරලා මම ප්‍රේක්ෂක ජනතාව අතරට අහන්නට ඉඩකඩ සැලසුවා. ඉතින් මේ ගීතය ඇත්තටම නිර්මාණය වෙන්නේ මම අර කලින් කිව්වට මම අම්මට ඇත්තටම ආදරේ නිසා මට අම්මගේ ආදරේ මතක් වෙන මේ මොහොතේදී. මගේ අම්මා එක් දවසක් පොතක ලියලා තියෙනවා පුතේ උගතුන් මැද උගතු වෙන්න පුතේ කවදා හරි දවසක මගේ පුතා. ඉතින් මට සියලු දේ මතක් වෙනවා. ඒ මතකයත් එක්ක මම මේ පද නිර්මාණය කරන්න ආරම්භ කරනවා. ලස්සන පද නිර්මාණයක් අභිමන්ස සෝසාන් නිකේතනයේ තුලදී මම නිර්මාණය කරනවා. අදටත් මගේ අම්මා මාව දකින මොහොතක් මතක් ගන්න පිච්චි පිච්චි ආනවා. ඒ තමයි අපිට ලැබිච්ච දායාද මේකි. ඒ නිසා මගේ පින්තූරේ ඒ කාලේ තිබිච්ච මගේ ඇස් දෙකත් එක්ක තියෙන මගේ පින්තූරේ පපුවට අම්මා තුරුල් කරගෙන අදටත් ගෙදරට ගිහපු වෙලාවේදී මගේ අම්මා අඬනවා. ඉතින් මට හිතෙනවා මේ අම්මගේ හිත සනසන්න පුළුවන් කොහින්ද? කොයි පැත්තද තියෙන්නේ කියලා. මම නිර්මාණය කරන ගීතෙින්ම අම්මා මේ ගීතය අහලවත් පුළුවන් වේද කියලා හිතනවා. ඒ නිසා මම අවසානට කියලා තියෙනවා මේ ගීතේ පුතාගේ ඇස් දෙක සිහි කර කර අම්මේ හිත හිත හඬ හඬ ඉන්න එපා. අම්මේ ඔබේ පුතා මේ අවසන් සටනේ අවසන් යුද්ධයේදී සාමය සතුට රැගෙන එන්නට වීරෝදාර පුතෙක් අම්මේ. එනිසා ඔබ වීර මවක් අම්මේ අඬන්න එපා අම්මේ. පුතා මේ සටනේ දිනලා රට බේරාගත්ත අම්මේ ඔබේ පුතා. රටට ණය නෑ අම්මේ ඔබ වදපු පුතා. ඒ නිසා මේ ඔබ අඬන්න එපා. පසුතැවෙන්න එපා මේ කියලා මා මේ ගීතය අවසානට කියලා තියෙනවා. ඉතින් හරිම සුන්දර පදවැලක්. මේ ගීතය මේ රටේ ඉන්න රණිරු වගේ අම්මලාට විතරක් නෙවෙයි අනිත් අම්මලාටත් උපහාරයක් වේවි කියලා හිතාගෙන ලස්සන සංගීත නිර්මාණයක් මට කරලා දෙනවා අචල සොලමත් මහතා විසින්. එතුමන් තමයි මේ ගීතය මට ගායනා කරන්න පුළුවන් තරමට ලස්සනට සංගීත නිර්මාණය කරලා
අවශ්‍ය විදිහට සියලු වැඩ කටයුතු කරලා දුන්නේ. ඒ වගේම එතුමන් වීඩියෝ පටිගත කිරීමකුත් මට සිදු කරලා දුන්නා මෙම ගීතයට. ඉතින් අද ප්‍රේක්ෂක ජනතාව ගොඩාක් ආදරෙන් බැලඳගෙන සිටින ගීතයක් මේ ගීතේ. මම අද නිකමට මට හිතුණා අභිමන්සල් සුසාන් නිකේතනයේදී මේ ගීතය නැවත වතාවක් මේ සුසාන් නිකේතනයේදී මගේම කටහඬින් ඔබට අහන්නට සලස්සන්නට. එනිසා මම අද මේ ගීතය ඔබ ඉදිරියේ ගායනා කරන්න සූදානම්. Thank you.